අයුබෝවන් ඔබට සුභ දවසක් වේවා. ඔබ නොයිවැසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ පංච පක්ෂි ක්‍රමයට අනුව සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොම බලපානවද කියලා බලන්න තමයි අපි මේ සූදානම් වන්නේ. පුර සැටවක නම් තිතියලත් චනි දෙන මුව සිරස නැකතේ හතර පාදය නැකත හිමි පක්ෂියා මර අවස්ථාවේදී 2024 අප්‍රේල් මස 13 වැනි දින ලංකා සම්බත ඔරලෝස වේලාවෙන් රාත්‍රී 9:04ට පමණ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග නව අවුරුදු උදාව සිදුවනවා. පංච පක්ෂි ශාස්ත්‍රයෙන් පලාපල බලාගත යුතු ආකාරය පැවසිය යුතුයි. ආ, ඊ, ඌ, ඒ, ඕ යන ස්වර අක්ෂර පහට බේරුණ්ඩ, පින්ගල, කාක, කුක්කුට, මයුර යන පක්ෂීන් ආදේශ කරගෙන සත් දිනයට ඒ වේලාවන් වලදී භෝජන, ගමන, රජ, මර, නීති යන අවස්ථාවන්ට එම පක්ෂීන්ගේ පැමිණීමේ විපාකද මෙහිදී විස්තර කර තිබෙනවා. තම නාභයට හිමි පක්ෂියාගෙන බැලීම එක් ක්‍රමයක් වනවා. උදාහරණයට කපිල යන නාමය සලකා බලද්දී නමේ පළමු අක්ෂරය වන ක අක්ෂරය සෑදී ඇත්තේ ක් ධන අ අක්ෂරය එකතු වීමෙනි. අ අක්ෂරය එකතු වී සෑදෙන නිසා ක අක්ෂරය බේරුණ්ඩ පක්ෂයාට හිමිවනවා. එම කරුණම සරලව පවසනවා නම් ක අක්ෂරය උච්චාරණය කරන විට අ ස්වරය කියවනවා. පළමුව සඳහන් කළ ස්වර අක්ෂර පහෙන් පළමු වැන්න වන අ අක්ෂරය මෙහිදී දැක්වෙනවා. අ අක්ෂරය හිමිවන්නේ බේරුණ්ඩ පක්ෂයාටයි. තවත් උදාහරණයක් සලකා බලමු. නිමේෂා යන නමේ මුල් අක්ෂරය වන නී අක්ෂරය සෑදී ඇත්තේ ධන ඊ එකතු වීමෙනි. ඊ අක්ෂරය පින්කල පක්ෂයාට හිමිවනවා. තවත් ආකාරයකට කියනවා නම් මේ අක්ෂරය උච්චාරණය වන විට ඒ ස්වරය කියවනවා. ඒ ස්වරය පින්කල පක්ෂයාට හිමිවනවා. මේ ආකාරයට ඌ අක්ෂරය උච්චාරණය වන නමක් නම් කාක පක්ෂයාටද, ඒ අක්ෂරය උච්චාරණය වන නමක් නම් කුකුල පක්ෂයාටද, ඕ අක්ෂරය උච්චාරණය වන නමක් නම් වන විට මයුර පක්ෂයාටද හිමිවනවා. පංච පක්ෂි ක්‍රමය භාවිතා කරන තවත් ක්‍රමයක් වන්නේ තම උපන් නැකත අනුව පක්ෂයා තීරණය කිරීමයි. එනම් අස්විද, බෙරණ, කැටි, රෙහෙන, මුව, සිරස, නැකත් බේරුණ්ඩ පක්ෂයාට හිමිවනවා. අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල්, නැකත් පින්ගල පක්ෂයාට හිමිවනවා. උත්‍රපල්, හත, සිත, සා, විසා, නැකත් කාක පක්ෂයාට හිමිවනවා. අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවන යන නැකත් කුක්කුට පක්ෂයාට හිමිවනවා. දෙනට සියාවස, පුව පුටප, උත්‍ර පුටප, රේවති නැකත් මයුර පක්ෂයාට හිමිවනවා. නව අවුරුදු උදාවත් සමග රටේ උතුර සහ බස්නාහිර පළාත්වල පුවක් මැවෙන සිදුවීම් සිදුවන බවක් පෙන්නුම් කරනවා. ගැටුම් වැටුම් සහ හතුරු කරදර කරන කියන කටයුතු වලට බාධා, ණය බර දරාගත නොහැකි පරිදි ඉහළ යාම සහ විශේෂයෙන් ඇස්, අස්ථි, හෘදයට, බඩ, තුනටිය, කලවවලට බලපාන තදබල අසනීප ඇතිවීමේ අවධානමක්ද සටහන් වනවා. රටේ දේපල මුදල් වත්කම් නොසිතූ අයුරින් විනාශ විය හැකි. ගමනේදී අනතුරු සහ විදේශගතවන්ට අපලකාරී විය හැකි. එසේම රටේ ප්‍රධානියාට අපලකාරී විය හැකි. නව අවුරුදු උදාවේ තදින්ම පවතින සුභ අසුභ මැයි මාසය ගෙවෙන විට ගෙවි අවසන් වනවා. ඉන් අනතුරුව ඊළඟ වසර වනතුරු මෙම නව අවුරුදු උදාව නිසා සිදුවූ ග්‍රහ චරිතයේ බලය අඩු වෙමින් යනවා. බේරුණ්ඩ පක්ෂියා. බේරුණ්ඩ පක්ෂියා හිමි ඔබගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී සාපේක්ෂව වැඩිම අසුභවාදී බවක් පෙනෙන්නේ බේරුණ්ඩ පක්ෂි හිමි ඔබටයි. හිතේ ඇති ආකාරයට තම කටයුත්ත අවසන් කර ගැනීමට නොහැකි වන බවක් පෙනෙනවා. ඔබ විවාහ වීමට සිතන අයෙකු නම් තවදුරටත් බාධා ඇති විය හැකි. අධ්‍යාපනය ලබන වයසේ පසුවන දරුවන්ට අධ්‍යාපන කටයුතු වලට
බාධාවන සහ විභාගවලින් අවශ්‍ය ප්‍රතිඵල අත්කර ගැනීමට අපහසු වන කාලවකවානුවක් වනවා. යම් රෝගයකින් පෙර නයකට නම් වෛද්‍යවරයාට අසනීපය හඳුනා ගැනීමට නොහැකි වීම සහ ලබා ගන්නා බෙහෙතට අසනීප සුව නොවීම විය හැකි. ඕනෑම බේරුණ්ඩ පක්ෂීමියෙකුට අපලකාරී නොවනවා. තම උපන් හඳහන අනුව මෙම තත්ත්වයේ අඩු වැඩිවීම් හඳුනාගත යුතුයි. නිවාස වැඩ ආරම්භ කළ උදවියට නිවසේ වැඩ අවසන් කර ගැනීමට අපහසු සහ බාධා වනවා. ජීවත් වන නිවසේ වාස්තු දෝෂ තිබේ නම් එහි ඵල විපාක උරුම වන බවක් පෙන්නුම් කරනවා. විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින නව ව්‍යාපාර ආරම්භ කිරීමට සිතා සිටින හෝ නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින බේරුණ්ඩ පක්ෂී හිමියන්ට බලාපොරොත්තු ඉටු නොවන හෝ බාධා ඇතිවන කාලවකවානුවක් වදාවනවා. ගුරු සහ ශනි යන ග්‍රහයන් තම ජන්ම පත්‍රයේ වෘෂභ, කන්‍යා, මකර රාශිවල සටහන් වී තිබේ නම් බේරුණ්ඩ පක්ෂී හිමියන්ට ඉහත පවසා ඇති ආකාරයටම අසුභ ඵල තදින් නොදැනෙනවා. ඉහත සඳහන් රාශිවල නොමැතිව වෙනත් ඕනෑම රාශියක ගුරු සහ ශනි ග්‍රහයන් තම ජන්ම පත්‍රයේ සටහන් උදවියට අපලකාරී විය හැකි බැවින් පරිස්සම් විය යුතුයි. නිතර පින් දහම් කර විෂ්ණු දෙවියන්ට සහ දැඩිමුණ්ඩ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඔබගේ අසනීප සහ වෙනත් අපල පිළිබඳව විමසා බැලීමේදී යටිබඩ වකුගඩු තුනටිය සම්බන්ධ අසනීප ඇති බේරුණ්ඩ පක්ෂිය ඔබට නම් අසනීප උත්සන්න විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බැලීමේදී රැකියාවට සහ ව්‍යාපාරවලට ඇතිව තිබූ බාධා අවහිරතා ඒ ආකාරයෙන්ම පවතින හෝ තව දුරටත් උත්සන්න වන අසුභවාදී කාලවකවානුවක් උදා වන බවක් පෙන්නුම් කරනවා. නව ව්‍යාපාර ආරම්භ කරන හෝ නව රැකියා බලාපොරොත්තු වන උදවියගේ බලාපොරොත්තු ඉටු නොවනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මෙම වර්ෂයේ බේරුණ්ඩ පක්ෂී හිමියන්ගේ විවාහ සාර්ථක වීමට නම් පුරුෂ කේන්ද්‍රයක නම් ශුක්‍ර, ස්ත්‍රී හඳහනක නම් කුච යන ග්‍රහයන් වෘෂභ, කන්‍යා, මකර රාශිවල සටහන් වී තිබිය යුතුයි. දරුඵල ලැබීමට නම් ගුරු ග්‍රහයා එම රාශිවල සටහන් වී තිබිය යුතුයි. බේරුණ්ඩ පක්ෂී හිමියන්ට අපල කාලයක් වන නිසා විවාහය සහ දරුඵල සම්බන්ධයෙන් අසභවාදී සිතවින් බහුල කාල වකවානුවක් වටාවනවා. ඔබගේ ශුභවාදී පිහිටීම් පිළිබඳ විමසා බැලීමේදී දේපල, යාන වාහන, වත්කම් හිමිවීමට හෝ මිලදී ගැනීමට සිටින බේරුණ්ඩ පක්ෂි හිමියන්ට තම අදහස් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. පින්ගල පක්ෂි හිමි ඔබගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී පින්ගල පක්ෂි හිමියන්ට තිබුණ අපලකාරී බව අවම වන සුභවාදී කාලවකවානුවක් වදාවනවා. නිතර උත්සව කටයුතු වලට සහභාගී වීමට අවස්ථාව හිමිවනවා. දේපල මුදල් යාන වාහන අත්පත් කර ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. විවාහ දිවිය සාර්ථක වන අතර විවාහ උපේක්ෂකයන්ට සාර්ථක විවාහ දිවියක් ගත කළ හැකි සහකරුවන් හෝ සහකාරියන් හමුවනවා. අධ්‍යාපන ජයග්‍රහණ පහසුවෙන් ලැබිය හැකි පිහිටීමක් ඇති බැවින් පින්ගල පක්ෂි හිමි ඔබ අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් සිදු කරන්නේ නම් අගනේය. විදේශ ගමන් සාර්ථක වනවා. ආයෝජන වලින් ඉහළ ලාභ ලැබිය හැකි. දේශ දේශාන්තර සංචාරයේ යෙදීමට නිතර වාසනා ගුණය පිහිටා තිබෙනවා. ගමනේදී වාසය අත්වන බවක් පෙන්නුම් කරනවා. නිවාස වැඩ අවසන් කරගත හැකි වනවා. අවුරුදු උදාවේ ග්‍රහ චලිතයේ දෝෂ බැවින් සුබ අඩවන බවක් පෙන්නුම් කරනවා. නොමැතිනම් මේ වසර අවාසනාවන්තයා ඔබ වනවා. පත්තිනි බෑණියන්ට, ලක්ෂ්මි බෑණියන්ට සහ සුමන සබන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඔබගේ අසනීප සහ වෙනත් අපල පිළිබඳව විමසා බැලීමේදී බඩ, යටිබඩ, ලිංගික පද්ධතිය සහ දෙපා සම්බන්ධ අසනීප වලින් පරිස්සම් විය යුතු බවක් පෙන්නුම් කරනවා. එවැනි අසනීප ඇති උදවියට නම් එම අසනීප උත්සන්න විය හැකි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී එක් ස්ථානයක සිට ව්‍යාපාර කරන හෝ රැකියා කරන පින්ගල පක්ෂි හිමියන්ට නම් අපලකාරී බව අවම වනවා. විදේශ රැකියා කරන පින්ගල පක්ෂි හිමියන්ටද වෙනතට වඩා අශුභ ඵල අත්වනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳ විමසා බැලීමේදී
විවාහ ජීවිත ගත කරන පින්ගල පක්ෂ හිමියන්ට තිබෙන ගැටලු කෙසේ හෝ විසඳෙන සුභවාදී කාලවකවානුවක් කතාවනවා. විවාහ අපේක්ෂාවෙන් සිටින පින්ගල පක්ෂ හිමියන්ට ගැළපෙන සහකරුවන් සහකාරියන් හමුවනවා. විවාහයේදී හෝ සම්බන්ධතාවවලදී නැවතිලි වංචා ප්‍රයෝගවලට හසුවිය හැකි බැවින් පරිස්සම් විය යුතු වනවා. ධර්මඵල සීලය සැබෑ කරගත හැකි වනවා. ඔබගේ සුභවාදී පිහිටීම් පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආර්ථික දියුණුව සහ ආරම්භ කරන ඕනෑම කටයුත්තක් ජයග්‍රාහී ලෙස අවසන් වීම පෙන්නුම් කරනවා. කාක පක්ෂියා. කාක පක්ෂි හිමි ඔබගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පින්තර පක්ෂි හිමියන්ට පසුව දෙවනුවට සුභවාදීම කාක පක්ෂි හිමියන්ය. වාසය අත්වන කමල් බිමන් නම් නිතර යෙදෙනා බවක් පෙන්නුම් කරනවා. විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටින උදවියට තම අරමුණු බාධා මැද ඉටවන බවක් පෙනෙනවා. කාක පක්ෂි හිමියන්ගේ ඡන්දපත්‍රයේ ගුරු සහ ශනි ග්‍රහයන් වෘෂභ කන්‍යා වක්‍ර රාශියක සටහන් වැත්නම් ඔවුන්ට වාසනාවන්තම කාලවකවානුවක් කතාවනවා. ජීවිතය ඉහළ තලයට පත්වන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපනයට බාධා අවහිරතා ඇතිවිය හැකි. එබැවින් අධ්‍යාපනය ලබන දරුවන් තම අගමානුකූල වත් පිළිවෙත්වල නිරත වන ගමන් අධ්‍යාපන කටයුතු කළ යුතුයි. ඖෂධ සම්බන්ධ රැකියාව හෝ ව්‍යාපාර, ආහාර සම්බන්ධ රැකියාව හෝ ව්‍යාපාර කරන හෝ එවන ව්‍යාපාර හෝ රැකියා අපේක්ෂාවෙන් සිටින උදවියගේ බලාපොරොත්තු ඉටවනවා. නිතර පින්දහම් කර කතරගම දෙවියන්ට, කාලිමෑණියන්ට සහ කඩවර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඔබගේ අසනීප සහ වෙනත් අපල පිළිබඳව විමසා බැලීමේදී බෙල්ල නිල කොටස්වල බඩ සම්බන්ධ සහ ලේ සම්බන්ධ අසනීප අනතුරු ව්‍යාකූලතා ඇතිවිය හැකි බැවින් කාක පක්ෂි හිමි ඔබ පරිස්සම් වන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආයුර්වේදය, වෛද්‍ය වෘත්තිය වැනි රෝගීන්ට ප්‍රතිකාර කරන වෘත්තීන්වල නිරත උදවියට සහ හොටෙන් ක්ෂේත්‍රයේ උදවියට රැකියාවෙන් වැඩි වාසි අත්වනවා. ගුරු සහ ශනි ග්‍රහයන් වෘෂභ කන්‍යා වක්‍ර රාශියක සටහන් වැත්නම් ඉහත සටහන් රැකියාවලට අමතරව වෙනත් රැකියාවල ව්‍යාපාර උපද සාර්ථක වනවා. ව්‍යාපාර ආරම්භ කළ හැකි වකවානුවක් උදා වනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විවාහය සාර්ථක වීමට නම් තම ජන්මපත්‍රයේ පුරුෂ කේන්ද්‍රයක නම් ශුක්‍ර, ස්ත්‍රී හඳහනක නම් කුජ යන ග්‍රහයන් වෘෂභ කන්‍යා මකර රාශිවල සටහන් වී තිබිය යුතුයි. එවැනි පිහිටීමක් තිබේ නම් අනාගත ජීවිතයේම සාර්ථක වන විවාහයක් කර ගැනීමේ භාග්‍ය කාක පක්ෂි හිමි ඔබට හිමිවනවා. දරුපල ලැබීමට නම් වඩාත් සුදුසුම පිහිටීම වන්නේ ගුරු ග්‍රහයා එම රාශිවල සටහන් වීමයි. එවැනි පිහිටීමක් ඇති කාක පක්ෂි හිමියන්ට අනාගත ලෝකයට වැඩදායි වාසනාවන්ත දරුවන් බිහි කිරීමට හැකි වනවා. ඔබගේ සුභවාදී පිහිටීම් පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හොටෙන් ක්ෂේත්‍රය සහ රෝගීන්ට ප්‍රතිකාර කරන වෘත්තීන් සහ ව්‍යාපාර දියුණු වන අතර එම ක්ෂේත්‍රවල නව රැකියා හෝ ව්‍යාපාර ආරම්භයට සුදුසු වන බවක් පෙන්නුම් කරනවා. කුක්කුට පක්ෂියා. කුක්කුට පක්ෂි හිමි ඔබගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අපල කාල වකවානුවක් කුක්කුට පක්ෂි ඔබට උදා වන බවක් පෙන්නුම් කරනවා. යක්ෂ ප්‍රේත වැනි අමනුෂ්‍ය බිය ඇති විය හැකි. මෙම තත්ත්වයේ බල බිඳීමට ඔබගේ ජන්මපත්‍රයේ ගුරු සහ ශනි යන ග්‍රහයන් වෘෂභ කන්‍යා මකර රාශියක සටහන් වී තිබිය යුතුයි. ව්‍යාපාර කටයුතු සහ රැකියාවේ සාර්ථකත්වය ලැබිය හැකි. අධ්‍යාපන ජයග්‍රහණ ලැබිය හැකි. රැකියා උසස් වීම හෝ උසස් රැකියා ලාභ තිබෙනවා. එහෙත් වෙනදාට වඩා වෙහෙස විය යුතු බවක් පෙන්නුම් කරනවා. බඩ, ස්නායු පද්ධතිය, ශ්වසන පද්ධතිය, වකුගඩු සම්බන්ධ අසනීප ඇති රෝගීන් පරිස්සම් විය යුතුයි. මෙම අශුභවාදී බව අවම වීමට නිතර පින්කම් සිදු කර විෂ්ණු දෙවියන්ට සහ දැඩි මුණ්ඩ දෙවියන්ට, ගම්බාර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඔබගේ අසනීප සහ වෙනත් අපල පිළිබඳව විමසා බැලීමේදී ස්නායු සම්බන්ධ, බඩ සම්බන්ධ, ශ්වසන පෙනහළු, වකුගඩු සම්බන්ධ අසනීප සහ ඒ ආශ්‍රිත ව්‍යාකූලතා අනතුරු සිදුවිය හැකි අවදානමක් නම් ඇතිබැවින් පරිස්සම් වන්න. අමනුෂ්‍ය කොටස් නිසා ඇතිවිය හැකි අසනීපවලින් පරිස්සම් වන්න.
ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විදේශ රැකියා අපේක්ෂකයන්ට තම බලාපොරොත්තු බාධා මැද ඉටුවන බවක් පෙන්නුම් කරනවා. එකම ස්ථානයක නොසිට කරන ව්‍යාපාර සහ ව්‍යාපාරිකයන්ට අපලකාරී වනවා. එක් ස්ථානයක සිට කරගෙන යන ව්‍යාපාරවලින් ලාභ හිමිවන ණය දුරස් ගෙවා ගත හැකි ඉතා සුබවාදී කාලවකවානුවක් උදාවනවා. රැකියා අපේක්ෂකයන්ට නව රැකියා ලැබෙන රැකියාවක නිරත උදවියට තම වැඩුප් සහ නිලතලවලින් ඉහළ තත්ත්වයකට පත්විය හැකි කාලවකවානුවක් වනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විවාහය සාර්ථක වීමට නම් තම ජන්ම පාත්‍රයේ පුරුෂ කේන්ද්‍රයක නම් ශුක්‍ර, ස්ත්‍රී හඳහනක නම් කුජ යන ග්‍රහයන් වෘෂභ, කන්‍යා, මකර යන රාශිවල සටහන් වී තිබිය යුතුයි. එවැනි පිළිබිඹුමක් තිබේ නම් අනාගත ජීවිතයේම සාර්ථක වන විවාහයක් කර ගැනීමේ වාග්ය කුක්කුට පක්ෂියේ ඔබට හිමිවනවා. දරුපල ලැබීමට නම් වඩාත් සුදුසුම පිළිබිඹුම වන්නේ ගුරු ග්‍රහයා ඉහත රාශිවල සටහන් වී තිබීමයි. ඔබගේ ශුභවාදී පිටින් පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තැරල් කාර කටයුතු ලියකියවිලි අංශය, වෛද්‍ය වෘත්තිය වල සහ මූල්‍ය ශේෂ්ත්‍රයේ ගුරු වෘත්තිය වැනි රැකියාවලට අනෙක් රැකියා කරන කුකුට පක්ෂි හිමියන්ටත් වඩා ඉතාම ශුභවාදී වනවා. මෛර පක්ෂියා. මෛර පක්ෂියා හිමි ඔබගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කරන කියන කටයුතු වල යම් අසාර්ථක බවක් ඇතිවිය හැකි බැවින් සහ රැවටිලි වංචා ප්‍රයෝග වලට හසුවිය හැකි බැවින් ඉතාම කල්පනාකාරීව නිතර තීන්දු තීරණ ගත යුතුයි. රැකියා, ව්‍යාපාර හෝ අධ්‍යාපන කටයුතු කර ගැනීමට සහ ඕනෑම කටයුත්තකට බාධා ඇතිවිය හැකි වන්නේ අසනීප, රැවටිලි හෝ සතුරු කරදර ඉහළ යාම නිසාවෙනි. ඔබගේ ජන්ම පාත්‍රයේ ගුරු සහ ශනි යන ග්‍රහයන් වෘෂභ, කන්‍යා, මකර යන රාශියක සටහන් වී ඇත්නම් එම සටහන් කළ අපලකාරී බව යම් තරමක් හෝ අඩුවනවා. හැකි සෑම විටම බෝධි පූජා පැවැත්වීම වැනි පින්කම් සිදු කර විෂ්ණු දෙවියන්ට, ඊශ්වර දෙවියන්ට සහ මහා බ්‍රහ්ම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඔබගේ අසනීප සහ වෙනත් අපල පිළිබඳව විමසා බැලීමේදී වෘෂභ, කන්‍යා, මකර යන රාශිවල ගුරු හෝ ශනි ග්‍රහයන් සටහන් වී ඇති මෛර පක්ෂි හිමියන්ට තිබෙන අසනීප සුබ වන වෛද්‍යවරයාට අසනීප හඳුනාගත හැකි වන සුවබල දිවියක් ගත කළ හැකි වුවත් එම සටහන් කළ රාශිවල ග්‍රහයන් ජන්ම පත්‍රයේ සටහන් නොවෙන මෛර පක්ෂි හිමියන්ට නම් අසනීප හතුරු කරදර ඇතිවිය හැකි. තිබෙන අසනීප උත්සන්න විය හැකි කලවකවානුවක් උදාවනවා. නහර සම්බන්ධ, ශ්වසනය සම්බන්ධ, අස්ථි සම්බන්ධ අසනීප ව්‍යාකූලතා අනතුර විය හැකි බැවින් පරිස්සම් වන්න. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විවාහ සාර්ථක වීමට නම් තම ජන්ම පත්‍රයේ පුරුෂ කේන්ද්‍රයක නම් ශුක්‍ර, ස්ත්‍රී හඳහනක නම් කුජ යන ග්‍රහයන් වෘෂභ, කන්‍යා, මකර රාශිවල සටහන් වී තිබිය යුතුයි. එවැනි පිහිටීමක් තිබේ නම් අනාගත ජීවිතයේම සාර්ථක වන විවාහයක් කර ගැනීමේ වාග්ය මෛර පක්ෂි හිමි ඔබට හිමිවනවා. මෛර පක්ෂි හිමියන්ට අපල කාල වකවානුවක් උදාවන බැවින් විවාහ දිවිය පිළිබඳ ඉතාම කල්පනාකාරී විය යුතුයි. දරුපල ලැබීමට නම් වඩාත් සුදුසුම පිහිටීම වන්නේ ගුරු ග්‍රහයා ඉහත සටහන් කළ රාශිවල සටහන් වීමයි. එවැනි පිහිටීමක් ඇති මෛර පක්ෂි හිමියන්ට අනාගත ලෝකයට වැඩදායි වාසනාවන්ත දරුවන් බිහි කිරීමට හැකිවනවා. ළඟම කෙනෙකුගේ හෝ ඥාතියෙකුගේ මරණයක් ඇසීමට සහ ඒ වෙනුවෙන් දුක් වීමට වෙහෙසීමට මෛර පක්ෂි ඔබට සිදුවනවා. අඩවින කොඩි වෙන බන්ධන, ඇසවහ, කඩවහ, හෝබහ වැදීම සහ මළගිය ඥාති සම්බන්ධ වී ඇතිවන අසුභ පළාත් විඳීමට සිදුවිය හැකි බව සිත තබා ගත යුතුයි. ඔබගේ සුභවාදී පිහිටීම් පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කෘෂි කර්මාන්තය, විද්‍යාත්මක අංශ, වෛද්‍යවරුන්ට සහ රෝහල් ආශ්‍රිත සේවකයන්ට භූමිය සම්බන්ධ කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් අත්කර ගත හැකි බවක් පෙන්නුම් කරනවා.